මේ පළාත් පාලන මැතිවරණය ගැන විවේචනය කරේ ඇඟිල්ල දික් කරේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු. දැන් අද මේක මේ ආණ්ඩුව කරවන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා තියෙනවා. හැබැයි ඔය පළාත් පාලන මැතිවරණය තියන්න කියලා කියන උද්ඝෝෂණය කරන ඉල්ලීම් කරන විවේචනය කරන කට්ටියට මම කියන්න ඕනේ මේ අලුත් කොට්ටාස ක්‍රමයක් එක්ක අපි මේ ටීවී එකේ කතා කරනවා වගේ වේදිකාවේ කතා කරනවා වගේ පාසුවෙන් ඉක්මනින් මැතිවරණයකට යන්න පුළුවන් කමක් නැහැ. ඒකට සැලකුතු කාලණයක් යනවා. ඒ නිසා මම අජිත් පෙරේරා මන් නියෝජ්‍ය ඇමතුමාට මම කියන්න කැමතියි අපි දේශපාලනය කරනවා නම් එතුමාටත් අපිටත් දේශපාලන වේදිකා තිබෙනවා. මොකද මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මම කියන දෙයක් තමයි දෙගොල්ලන්ගේ හඳහන් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඕක මේ දිගට කණ්ඩ පුළුවන් දීගයක් නෙවෙයි. ඒක සමහරක් වෙලාවට තියාගන්න පුළුවන් පළාත් පාලන මැතිවරණය නේද. මං හිතන්නේ පළාත් පාලන මැතිවරණයේ තරම්වත් දීගයක් කණ්ඩ පුළුවන්කම ලැබෙයි කියලා. රටකට විපක්ෂය තිබුණ නැතුණාම බරපතල ඉරණමකට රටකට මුණ දෙන්න සිද්ධ වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සතුටු වෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට තුන්ඩ කඩලා ඒක රටේ යහපතට සිද්ධ වෙන කාරණාවක් නෙවෙයි.